මේ ගමන ආරම්භ කරපු ගමන් හම්බෙන පළවෙනි බල්ලා. අපි මේ යන්නේ මහා පාර යන බලු ගමනක්. මොකද පාරක් තියෙන්නේ මිනිස්සුන්ට යන්න. ඒක මිනිස්සු හදාගත්ත එකක්. හැබැයි ඒ පාරේ තනතන මේ විදිහට බල්ලෝ නම් තනතන හැමතැනම හරක් නම් ඔන්න දැන් බල්ලෝ හතර දෙනෙක් අපිට හම්බුණා. ඒ පාරේ මිනිස්සු යන්නේ කොහොමද? මේ ගැන අපිට තියෙන සැලසුම් මොනවද? මේ ගැන අපිට තියෙන ගන්න තියෙන ක්‍රියාමාර්ග අපි අරන් තියනවද? කිසි දෙයක් නැහැ. මේ ගැන සමීක්ෂණයක්වත් තියනවද? ඒත් නැහැ. මේ සිද්ධි නිසා වෙච්ච අනතුරු ගැන, මේ පාරේ ඉන්න බල්ලෝ නිසා, හරක් නිසා වෙච්ච අනතුරු ගැන කිසියම් කෙනෙක් හොයලා තියනවද? විධිමත් ලෙස සමීක්ෂණයක් කළ තියනවද? ඒ කිසිවක් වෙලා නැහැ. මොකද ලංකාවේ ඒව වෙන්නේ නැහැ. ලංකාවේ වෙන්නේ අපිට මේ ෂණික නූඩ්ල්ස් වගේ ෂණේන් ප්‍රතිඵල ගන්න අපිට වාසිදායක දේ විතරයි. සමාජ පරේෂණ නැහැ. පරේෂණ මත පදනම් වෙච්ච තොරතුරු නැහැ. ඒ වගේ විද්‍යාත්මක තොරතුරු මත නෙමෙයි තීරණ ගන්නෙ. ඒ නිසා අපි ගන්න තීරණ කිසිදු දෙයක් නිවැරදි නැහැ. ඒක වැඩක් නැහැ. හරයක් නැහැ. ඒ ගැන දැක්මක් නැහැ. සත පහකට වැඩක් නැති තීරණ අපි ගන්නවා. ඒවැ ප්‍රතිඵල බලාගෙන ඉන්නවා. ප්‍රතිඵල නැහැ. ශූන්‍යයි. පාර අද්දරේ ඉන්න බල්ලෝ ගත්තොත් එහෙම මේ අපිට හම්බෙන හත්වෙනි බල්ලෝ දෙන්න. සමහරෙකුට හිතෙන්න පුළුවන් පාරේ බල්ලෝ හිටියම අපිට මොකෝ කියලා. හැබැයි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් පාරේ ඉන්න බල්ලෝ නිසා කොයිතරම් මනුෂ්‍යයන්ට අවාසිද, කොයිතරම් මනුෂ්‍යයෝ අනුතරට වැටෙනවද, කොයිතරම් ඔවුන්ගේ ආරක්ෂාවට, ජීවිත ආරක්ෂාවට තර්ජනයක්ද? මේවා හරි ගැටලු. මේවා මිනිස්සුන්ට බලපාන ඍජු ගැටලු. මේවට කිසිදු විසඳුමක් නැහැ. පාරේ නිදහස යන්න තියෙන ගමන යන අතරමඟ තැනින් තැන එහෙම මෙහෙන් බල්ලෝ පනිනවා නම් ඔබ ගණගන්න, දැන් අපිට හම්බෙලා තිනවා මේ ඉස්සරහට හම්බෙන දෙන්නත් එක්ක බල්ලෝ 12 දෙනෙක්. මිනිස්සුන්ගේ ඒ ජීවිත තර්ජනයට, ජීවිත අවධානයට වක් කියන්නේ කවුද? මිනිස්සු පාර යන්නේ. මේ බලන්න, ඉන්න බලු පැටවුත් එක්ක ඉන්න රංචුව, මේ පොඩි පැටව 3-4-5 දෙනයි, මේ ටිකත් එක්ක නම් එතන බල්ලු පැටව 7 දෙනෙක් ඉන්නවා. ඒ ටිකත් එක්ක ගත්තොත් එහෙම බල්ලෝ 18කට වැඩි ප්‍රමාණයක් අපේ දැන් මේ කිලෝමීටරයක්වත් ආවෙ නැහැ තාම. මේ කිලෝමීටර ඇතුලේ බල්ලෝ 18 දෙනෙක්. මේ අවදානම නිසා පාරේ නිදහස යන වාහනයක් තැනින් තැන බ්‍රේක් කරන්න වෙනවා. ඒ කියන්නේ නිදහසේ යන ගමන ආයාසයෙන් නවත්තන්න වෙනවා. නවත්තන හැම වතාවකම ගියර් එක මාරු කරන්න වෙනවා. ඔටෝ වාහනයක නම් ගියර් එක ඉබේ මාරු වෙනවා. ඉබේ මාරු වුණත් තමන් මාරු කරත් වාහනේ වෙන්නේ වේගයේ අඩුවීම, වේගයේ බාලවීම. මේ නිසා නැවත වාහනේ පණ ගන්නවලා බලය දීලා ඉස්සරහට යනකොට වාහනයට යොදන බලය හරහා විශාල ප්‍රමාණයක් තෙල් පිච්චෙනවා. එතකොට මේ වැය වෙන්නේ කාගේ, මොකක්ද? මේක අපේ ධනය. මේ බලන්නකෝ, වැදගත් ගමනක් පාරින්ට බැහැලා යනකොට අපිව පිළිගන්නේ ඉන්නේ මොකද කියලා? පාරින්න බල්ලෝ. බල්ලෝ රටේ පුරවැසියන්ව පිළිගන්න රටක් මේක. අපි මේ ගමන් ගන්නේ කතරගම කොළඹ ප්‍රධාන පාරේ. මේක දෙස් විදෙස් ජනතාව
දහස් ගාණක් වෙන මාවතක්. මේ මාවතේ නොවන කෙනෙක් නැහැ. තිස්සමහරාමෙන් පටන් ගත්තෙන් පස්සේ මේකට කියන්නේ රජ මාවත. දැන් බල්ලෝ අපි 25කට වඩා මේ කිලෝමීටර් 5ක් තියෙනවා කතරගම නගරේ ඉඳලා මේ ඔරලෝසු ගණුව වටරවුමට අර ඉස්සරහත් ඉන්නවා හතර දෙනෙක් විතර. බල්ලෝ 25ක් 30ක් විතර හම්බ වුණා. දැන් අපි මේ හැරෙන්නේ ලුණුගම් බෙහෙර සදර්න් හයිවේ. එහෙම නැත්නම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාවතට. මෙන්න බලන් හැරිච්ච ගමන් අපි පිළිගන්නේ කවුද කියලා. මේ මෙතන ඉන්නවා 1යි 2යි. අලුතෙන් ගණන් කරොත් එහෙම බල්ලෝ දැන් 28ක් විතර අපිට හම්බ වුණා. මේ කිලෝමීටර් 5 ඇතුළේ. අපි පස්සේ බෙදලා බලමු කිලෝමීටරයකට බල්ලෝ කීයක් වැටෙනවද කියලා. මේ ලුණුගම් බෙහෙර පාට හැරෙවෙන් පස්සේ ඒක බලු රාජධානියක්. අතිවිශාල බල්ලෝ ප්‍රමාණයක් ඒ පාරවල් දෙපැත්තේ වාඩි වෙලා පාරේ එහාට මෙහාට පනිනවා. එතකොට පාරේ මිනිස්සු යන්නේ වෙන අවධානයකින්. පාරේ මිනිස්සු යන්නේ ගමනක් බිමනක් යනකොට කතා බහ කරගෙන මේ අර තව ඉස්සරහා පාර මැද්දිනිදි. එතකොට බල්ලෝ යට කරන් යන්නේ නැහැ. මිනිස්සු වාහනේ වේගය බාල කරනවා. එහෙම බාල කරනකොට මේ ෂණයෙන් බල්ලෝ පනින නිසා පිටිපස්සෙන් එන වාහනත් එක්ක ඉස්සරහා වාහනෙට මොකද වෙන්නේ? ලොකු අනතුරක් අවදානමක්. හැබැයි ජනතාව විදිහට අපි මේව බල බල මේවට ගැටි ගැටි මුහුණ දිදි අපි යනවා රට යනවා. රට යන අත මේකනම් අපේ අනාගතය කුමක්ද? ඔන්න දැන් අපි හැරෙනවා ලුණුගම් විහෙර ප්‍රධාන මාර්ගයට. ඔන්න අපිව පිළිගන්නවා මේ බලන්න ලස්සන බල්ලෙක් පිළිගන්න හැටි. දැන් අපිට ලුණුගම් විහෙර පාරේ බල්ලෝ හම්බුණා. මේ හම්බෙන එකත් එක්ක දකුණු අත බැදින්න බල්ලත් එක්ක හතර දෙනෙක්. එතකොට 33ක් බල්ලෝ හම්බෙලා තිනවා. මේ තව එක්කෙනෙක් ඉඳන් ඉන්නේ 34 වෙනියා. ටිකක් වේගෙන් යන්න. වේගෙන් යන තරමට කොල්ලෝ ඉන්න ඕනේ පාරේ තනිකර බල්ලෝ ඉන්නේ. බල්ලෝ බල්ලෝ කිව්වට මේ පුරුෂ ලිංගෙන් විතරක් කතා කරලා බැල්ලියොත් ඉන්නවා. අපිට බල්ලොත් එකයි බැල්ලියොත් එකයි. බල්ලෝ බැල්ලියෝ නම් පාරේ පාලනය කරන්නේ. බල්ලෝ බැල්ලියෝ නම් රටේ පාලනය කරන්නේ. ඒ රටට කියන්න තියෙන එකම දෙයයි දෙවියන්ගෙම පිහිටයි. මේ බල්ලෝ ගැන සමීක්ෂණය කරන්න යන ගමනේදී තවත් බල්ලන්ට එහා ගිය කතාවක් කියන්න ඕනි. මේ 35 වෙනියා අර 36 වෙනියා 37 වෙනියා 38 වෙනියා 39 වෙනියා 40 වෙනියා මෙන්න ඉන්නවා නිදාගෙන. මේ බලන්න මේ බලු රංචු. මම මේ කියන කතාව ඔබ බලන්න ඇත්තද බොරුද කියලා. මේ බලන්න පාරේ තියෙන මඩ ඊළඟ කතාවේ මාතෘකාව ඒක. අපේ රටේ සේරම උඩුගෙටු කිරු වෙච්ච රටක්. අරමුණු ගිලිහිලා අරමුණු යට ගිහිල්ලා හරයන් යට ගිහිල්ලා සියල්ල උඩු යටි කිරු වෙච්ච රටක්. ඕෆ් රෝඩ් යන්නේ ගෝල් රෝඩ් එකේ. ඒක වෙනම කතාවක්. දැන් ඔබ ගණන් ගන්න මට අමතක වේගෙන එන්නේ. දැන් 35 පහ වෙනවා මේ. එතකොට මේ රටේ විලේ වැඩ කරන ට්‍රැක්ටරය, ඒ කියන්නේ ඔය ලෑන්ඩ් මාස්ටර් නැත්නම් පාම් මාස්ටර් කියන වාහනේ විලේ වැඩ කළා. අර විලේ දිව්ව රෝද පිටින් දැති රෝද පිටින් ප්‍රධාන මාර්ගයට දානවා. ප්‍රධාන මාර්ගයට දාලා ප්‍රධාන මාර්ගයේ දිගේ දහවනේ කරගෙන යනවා. ඒකේ තියෙන මහා අඩිය එකමාරේ ලොකු මඩකුට්ටි තන 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 ප්‍රධාන පාරේ වැටෙනවා. එතකොට හැම වාහනයක්ම එතනින් නවත්තන්න වෙනවා. මේ බලන්න මේ දකුණු අත පැත්තේ ඉදී වෙලා තියෙන හැටි. එහෙම නැත්නම් හරක් ගිහිල්ලා ගොම. එතකොට ලොකු වාහනයක් නම් වාහනේ දහවන වේගය අඩු කරලා අපේ අවධානම අඩු කරගන්න පුළුවන්. හැබැයි
පුංචි වාහන ඒ කියන්නේ මෝටර් බයිසිකල් සාමාන්‍ය ෆුඩ් බයිසිකල් ත්‍රී වීල් වුණත් අනතුරු සහිතයි ඒ වගේ වාහන යනකොට ඒවට තියෙන අවධානම මොකද ඒවැය යන්නේ අනාරක්ෂිතව පහසුවෙන් ගමනක් යන තියෙන වාහනයක් මේ ෆුඩ් බයිසිකල් නැහැම නැත්තම් මෝටර් බයිසිකල් එතකොට ඒවයේ වාහනේ ලිස්සල වැටුනොත් මේ මඩකුට්ටිය වලට මේ තව දෙන්නෙක් නේද මෙන්න තව එක්කෙනෙක් ඉස්සරහා ඉන්නවා එයාගේ ගෙදර ඉන්නවා වගේ අර අපි අහන්නේ පාර මේ අම්මගේ අප්පගේ බෝදලයක්ද කියලා අපි ඉතින් බල්ලංගෙන් කොහොමද අහන්නේ බල්ලොත් එක්ක ප්‍රශ්න කරන්න පුරවැසියෝ ට ලැජ්ජාවක් නැති රටක් ඔන්න බලන්න තව එක්කෙනෙක් එනවා දකුණු පැත්තේ ඉඳලා අපිව පිළිගන්නවා වගේ හැබැයි මෝටර් බයිසිකලයක් ෆුඩ් බයිසිකලයක් වැටුනොත් එහෙම ඍජුවම ඒ දහ දහවණය කරන පුද්ගලයා අනාරක්ෂිතව මහපාර මත එහෙම නැත්නම් තවත් වාහනයකට ගොදුරු වෙනවා අතපය කැඩෙන්න පුළුවන් තුනටිය කැඩෙන්න පුළුවන් කොන්ද කැඩෙන්න පුළුවන් එහෙම නැත්නම් සදාකාලිකව එකතන ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඒ මොහොතේම ජීවිත අවධානමකට පත් වෙන්න පුළුවන් මේ එක්කෙනෙක් නිදි මේ තව එක්කෙනෙක් නිදි අපේ මේ කිලෝමීටර් 7ක සංචාරය කතරගම මේ පාලම තියෙන්නේ කතරගම සහ ලුණුගම්වෙහෙර කියන ප්‍රධාන සීමාව මෙන්න මේ ගඟෙන් තමයි වෙන් වෙන්නේ අපි මේ සංචාරය නවත්තනවා ඉස්සරහ ඒ නිසා ඔබ හිතන්න අපි බල කරමු පාලකයන්ට හැබැයි පාලකයන්ට විතරක් බල කරන්න බෑ ඒ පාලකයෝ කියන එක ඇතුලේ දේශපාලඥයෝ විතරක් නෙමෙයි රජයේ නිලධාරීන් ඉන්නවා වගකීතු ප්‍රධානීන් ඉන්නවා අනේ සෑම දිනාට මේ හැම දිනම ප්‍රවේශියෝ අපි හැමදෙස්සම අමතක කරගන්න දෙයක් තමයි දේශපාලඥයා වැරදි අපි නිවැරදි කියන එක මං මුල්ලින් දැම්ම කිව්ව දෙයක් තමයි දේශපාලඥයාද ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් එක්කෙනෙක් අඥා විදේශ වලින් ඇවිල්ලා චන්දිල්ලල දිනපු කට්ටිය පුරවැසියා පිරිහිච්ච කල දේශපාලඥයා පිරිහෙනවාම තමයි දේශපාලඥයා පිරි නොහෙන්න නම් පුරවැසියා නොපිරි ඉන්න ඕනි මොකද පුරවැසියා මතින් තමයි දේශපාලඥයා බිහි වෙන්නේ එහෙම නැත්නම් පිරිහිච්ච නැති පුද්ගලයෝ නොපිරිච්ච මිනිසුන්ට ඡන්ද දුන්නා නම් දේශපාලනේ පිරිහින්න විදිහක් නැහැ. ඒ නිසා ඇඟිල්ල දික් කරනකොට ඇඟිලි තුනක් තමාට දික් වෙනෝ කියන එක මතක තියාගන්න. පැහැදිලිවම. අපි හැමදාම කරේ අනිත් එක්කනට ඇඟිල්ල දික් කළා තමන් නිවැරදි කියලා තමන්ගේ වැරදි බහගත්ත එක. අරු පන්නා මූ පන්නව් හොරු එලවව් කියලා හොරු ටිකම බෝඩ් උස්සගෙන උද්ඝෝෂණේ යනවා නම් පාරේ බහැලා කෑ ගහගෙන උද්ඝෝෂණේ කරනවා නම් එතකොට මේ රට හොරුන්ගෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒ නිසා දේශපාලඥයාට ඇඟිල්ල දික් කරන එක නවතලා අපි අපේ අඩුපාඩු හදමු. අපි අපේ වැරදි ටික හදාගමු. පුරවැසියන්ගෙන් පටන් ගමු. පාලකයෝ ඉන්නේ උපරිම ගත්තොත් මෙහි ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, ජනාධිපති ඔය සියල්ල ගත්තොත් එහෙම උපරිම 2500ක් ඇති ලංකාවේ. හැබැයි 2,20,00,000ක් ඉන්න ජනතාව 2,20,00,000ක් ඉන්න ජනතාවක 2,500ට කරන්න පුළුවන් දෙයක් නැහැ. අනිත් 2 කෝටි ගාන කෙනෙක් ඉන්නවා නම් විජය ඉන්නවා නම්. හැබැයි අපි අපේ වැරදි තියාගෙන ලේසියෙන්ම කරේ මොකද්ද? බලා වැරදි කියලා ඇඟිල්ල දික් කරපු එක. එහෙම ඇඟිල්ල දික් කරනකොටම මේ බලන්න බල්ලෝ පණින හැටි. දැන් බයිසිකලේ කාවා නම් බල්ලට මිට්ටු දාන්න ගිහිල්ලා වැටෙනවා. එහෙම වැටිච්ච වාර්තා දෙකක් මෑතක අපිට හමු වුණා. අපේම සහෝදර නිලධාරීන් සහෝදරයන් මේ රටේ පුරවැසියන්. ඒගොල්ල කකුල් අතපය කඩාගෙන ගෙවල් වල මිනිස්සු සාත්තු කරනවා රෝහල් වලට ගිහිල්ලා. රෝහලේ බෙහෙත් යනවා. එතකොට හෙද කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්ට වැටුප් ගෙවන්න ඕනි. එතකොට ඇඳක් වෙන් වෙනවා බල්ල වැඩපු නිසා, බල්ලගේ ක්‍රියාකාරකම නිසා කොල්ලට ඇඳක් වෙන් කරන්න වෙනවා. ඒ නිසා මේවා හදන්න නම් පුරවැසියෝ බල කරන පාලනයක් එන්න ඕනි.
පුරවැසියා යහපත් මිනිසුන්ව කැඳවල ගන්නට ඕනි. මෙච්චර කාලයක් කරේ දේශපාලඥ න්‍යාය පත්‍රයක් හදාගෙන මේ අලිත් පාර යනවා. ඒක නම් මේ ගණන් ගන්න එපා. ඒ අලියා යන්නේ නම් මිනිසුන්ගේ හෙන්ඩු අතේ තියන් යන ගමනක් නේ. පුරවැසියා බල කළ යහපත් මිනිසුන්ව බලගන්නලා ගන්නන්නේ ඔබ එන්න. ඔබ තමයි අපේ නායකයා. ඔබ හොඳයි රටේ පාලනයට කියලා පුරවැසියෝ බල කළ ගන්න ඕනි. කවුරුත් ධ්‍යාපත්‍ර හදලා ප්‍රතිපත්ති හදලා ඉදිරිපත් කරන්න ඕනේ රටට. එවිටදී නිවැරදි මිනිස්සු ඉස්සරහට එයි. මේ යන ක්‍රමේදී නිවැරදි මිනිස්සු ඉස්සරහට එන්නේ නැහැ. මොකද මෙතන ක්‍රියාත්මක වෙන්නේ මනාපය. මනාපය කියන්නේ එක පැත්තෙන් ඡන්දය. ඡන්දය කියන්නේ ආගම තුල ප්‍රතික්ෂේප වෙන එකක්. බුදු දහම තුල ප්‍රතික්ෂේප වෙන එකක්. ඒ නිසා අපි හිතමු අපි හැමෝම වැරදි. අපි හැමෝම නිවැරදි වෙමු. අපි හැමෝම රට හදමු. රට හදන එක මගෙන් පටන් ගමු. එවිටදී රට නිවැරදි මාවතට යන එක ඒ මොහොතෙන් පටන් ගන්නවා. 2,20,00,000 මේ අලුත් අවුරුදු උදා වෙනවා තව සුළු දවසකින්. අන්නේ කිරිබත් කාපු නැකතට හිතනවා නම් මගේ අඩුපාඩු මං හදා ගන්නවා. මගේ සේවය මං හරියට කරනවා. ගුරුවරු හොඳට උගන්වනවා. රියදුරු හොඳට ධාවනය කරනවා. දේශපාලඥ හොඳට රටපාලනය කරනවා. ගායකයෝ කලාකාරයෝ නිවැරදි කලාව යහපතට ඉෂ්ට කරනවා. එතකොට ව්‍යාපාරිකයෝ නිවැරදිව වෙළඳාම් කරනවා. එහෙම වුණොත් එහෙම මහජනතාව නිවැරදිව ජීවත් වෙනවා. ඒ මොහොතේම රට හැදෙනවා. ඒ නිසා කවුරුත් හදලා දෙනකම් බලන් ඉන්න එපා. අපි නැගිටින්න. නැගිටිනවා කියන්නේ මේ උද්ඝෝෂණ කළා මේ පෝස්ටර් ගහගෙන බැනර් ගහගෙන එහෙම නැගිටීමක් නෙමෙයි. එක ක්ෂණයකින් වෙනස් වෙන්න. මම වෙනස් වුණා මාව කාටවත් වැරද්දට හරවන්න බෑ කියන මතයට එන්න. ඒ මොහොතේ ඉඳලා රට නිවැරදි වෙනවා. රටට යහපත උදා වෙන එක කාටවත් වළක්වන්න බෑ. නොපෙන්නන පෙන්නන සියලු බලවේගවල යහපත එනවා. ඒ නිසා අපි නැවත නැවත කියන්නේ ඔබෙන් පටන් ගන්න රට හදන එක. රට හදන එක ඔබෙන් පටන් ගන්න. ඔබට පුළුවන් රට හදන්න. මේ රට හදන්න පුළුවන් එකම පුද්ගලයා ඔබ පමණයි. ඔබම පමණයි. ඔබ මිසක් මේ රට හදන්න වෙන සුදුසුෙක් නැහැ. ඒ නිසා ඔබෙන් පටන් ගන්න. අපි අපේ රට හදමු. අපි මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරක් වෙමු. ඔබම සියලු ප්‍රශ්න වලට පිළිතුරක් ගන්න.